හරි. එහෙනම් අපි ඊළඟ වචනේ බලමු. හරි. මෙතන මා මා මයන්නට ඇලපිල්ල දැම්මුත් මා මා කියන එකට නම් ගොඩාක් තේරුම් තියෙනවා. මා කියලා අම්මටත් කියනවා. පිටි වලටත් කියනවා. සමහර අය මා වූ කියලා කියනවා. මා පිටි මා ලොකු එහෙම ගොඩාක් තේරුම් තියෙනවා මා කියන එකට. එහෙනම් අපි දැන් ඊළඟ වචනේ ලියන්න බලමු. මා මා ඒ මා යන්න දෙසරයක් දානවා. මෙතනින් අර මා ම වෙන්නේ නැහැ. මා 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 මා. හරි. දැන් ඉතින් මේක ලියන්න ඕනේ නැහැ. කමන්නේ බලමු. රයිට්. මා මා. හරිනේ. මෙම ඔන්න මන් දාලා තිනවා මා මා කියලා කියන්නේ මා මාට. එහෙනම් ඊළඟ වචනේ බලමු. මේ විදියට ඕගොල්ලෝ දැන් දෙමළ භාෂාවේ දැන් සිංහලෙන් මාමා කියන්නේ මාමට තමයි. ඒ කියන්නේ දෙමළෙමුත් මාමා තමයි. මේම ගොඩාක් වචන තියෙනවා දෙමළෙමුත් සිංහලෙමුත් එකම තේරුම එකම ශබ්ද වෙන වචන. රයිට්. එහෙනම් ඊළඟ වචනේ බලමු. මේක මාමරම් 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 මා දැන් මෙතන ලිව්වා. මරම් කොතන ලිව්ව මතකද? ඔව්. අපි අර මම කියලා සිංහලෙන් ලිව්වේ. ඒ හරි දැම්මන්නේ මරම් කියලා. ඔව් මේ මා මරම් කියලා කියන්නේ මෙතන අඹ ගස මා කියලා කියන එකට අඹ කියන තේරුමකුත් තියෙනවා. මා මරම් අඹ ගස. මේක පොඩ්ඩක් ඈඩ් කරොත් මා මරම් මා ලොකු ගහ ලොකු ගස. මා මරම් කියන්නේ ලොකු ගස. මේක එකම ළඟ ළඟ ලිව්වොත් එීම ඒක අඹ ගස කියලා එනවා. මා ම ර ම් ඔන්න මේ විදිය තමයි අපි ලියන්නේ මා මරම් කියලා. දැන් අපි ආය මුල ඉඳලා අපි අද ඉගෙන ගත්ත ඒවා සම්බන්ධව පොඩ්ඩක් බලමු. අපි බැලුවා උයිරෙලුත්තුකල් කියලා ස්වර අක්ෂර 12ක් තියෙනවා. ඒකත් එක්ක මෙයෙලුත්තුකල් කියලා කියනවා. ඒක ගාත්‍රාක්ෂර ඒව 18ක් තියෙනවා. එහෙනම් උයිරෙලුත්තුකල් 12යි මෙයෙලුත්තුකල් 18යි ආයිදෙලුත්තු. ආයිදෙලුත්තු කියන එකට අපි කියවනේ අඩුප්පු එලුත්තු පුල්ලි එලුත්තු කියලා එහෙම. රයිට්. ඒකත් එක්කම අකුරු 31යි. ඊළඟට උයිරෙලුත්තුකල් කියලා කියන්නේ අ ආ ඉ ඊ උ ඌ ඒ ඒ අයි ඕ ඕ අව් ස්වර. ඊළඟට ව්‍යංජන අක්ෂර ගාත්‍රාක්ෂර කියලාත් කියනවා. ඒකට මෙයෙලුත්තුකල් කියලා කියනවා. මෙයෙලුත්තුකල් කියලා කියන්නේ හල් කිරීම අකුරු. හල් කිරීම කරන්නේ සියලුම අකුරු. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර ඔක්කොම අකුරු 18ම හල් වෙන්නේ මෙමෙ අකුරට උඩින් මැදින් තිතක් තියෙන එක විතරයි. එතකොට ඒක ඉක් ඉං ඉච් ඉං ඉට් ඉන් ඉත් ඉන්ද් ඉප් ඉම් ඊ ඉර් ඉල් ඉව් ඉල් ඉල් ඉට් ඉන් කියන අකුරු 18. මේක ආයුධ එලුතු කියලා කියනවා. ඊළඟට අපි ඩ කියන අකුර ඉගෙන ගත්තා. මේකට හල් කරොත් මේ ඩ කියන අකුර හල් කරොත් අල් ටයන්න වෙනවා. අල් ටයන්න ළඟ ලියන ඩයන්න ට කියලා කියන්නේ. එහෙමනම් ඉට්ට කියලා අපි උච්චාරණ කරනවා. ඊළඟ අකුර ප. මේකට ප බ කියන ශබ්ද දෙකක් තියෙනවා. දෙකක් කියලා නෙවෙයි බහ බහ කියලා එම තියෙනවනේ. ඒ ඔක්කෝම මේකට සමානයි. මේකේ මුලට ආවොත් මේ අකුර මුලට ආවොත් ප කියලා අල් පයන්නත් එක්ක උප් එක්ක ලිව්වොත් උප්ප කියලා. එහෙනම් මුලට නැතුව වෙන තැන්වල ප කියන શબ્දය ගන්නව නම් අල් පයන්නත් එක්ක ලියන්න ඕනේ. එහෙම නැත්නම් මුලට නැතුව තනියෙන් ආවොත් එක බ කියලායි එන්නේ. ඊළඟට ඔන්න උප්ප උප්ප ම අද ඉගෙන ගත්ත ඊළඟ අකුර ම. මේක ඇලපිල්ල. මේකේ සමහර තැන්වල මේක ර කියලා පාවිච්චි කරන අවස්ථාවලුත් තියෙනවා.
මේකේ හල් කිරීම කරොත් තිත තිබොත් ඉර් කියලාත් කියනවා මේ අකුර නම් ර මේකට උඩින් තිත තිබ්බටත් ඉර් කියලා කියනවා මේක තමයි ර මේ කලින් අකුර ඇලපිල්ල නමුත් ඇලපිල්ලට උඩින් තිත තියලත් හල් කරනවා රයන්නට උඩින් තිත තියලත් හල් කරනවා එතකොට අපි ඩ ඩට ඊළඟට ප ප බ ඊළඟට ම ඇලපිල්ල ර කියලා අපි අකුරු ටික ඉගෙන ගත්තා එහෙනම් අද මෙතනින් අපේ පාඩම අවසන් කරමු එහෙනම් නන්රි වනක්